සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ බයිබල් පදය ගීතාවලිය 94. මක්නිසාද ඔබ ඉදිරියේහි අවුරුදු දහසක් පසු ඊයේ දවසටත් රෑ යමයකටත් සමානය. ශුද්ධ බයිබලයේ වැඩිම කාලයක් ජීවත් වුණු අය අතර ඉහළින්ම සිටින්නේ පරණ කිසුම්ගේ තුර සිටි ඒනොග්ගේ පුත්‍රයා වුණු නෝවාගේ සීයා වුණු අවුරුදු 969ක් ජීවත් වුණු මෙතුසෙලායි. ඊළඟට සිටින්නේ ඔහුගේ සීයා වුණු අවුරුදු 9962ක් ජීවත් වුණු යරිත් බවද සඳහන් තිබෙනවා. නමුත් අද කාලේ ඒ තරම් දීර්ඝ කාලයක් ජීවත් වුණ අය අපට අසන්නට ලැබෙන්නේ නැහැ. මෑත කාලිනව තහවුරු කරගත් අත්වලට අනුව වැඩිම කාලයක් ජීවත් ඉතිබෙන්නේ අවුරුදු 122ක් ජීවත් වුණු 1997 දී මියගිය ප්‍රංශ ජාතික ෂෑන් කැල්මන්ට් කියන කාන්තාවයි. ගීතවලි 90.10 ගීතිකකරු ලියනවා, අපේ ජීවිතයේ දවස් අවුරුදු 70ක්ය, ශක්තියත් නම් අවුරුදු 80ක් යනුවෙන්. අපි ජීවත් වෙන්න යන්නේ කුමන වයසක් වුණත්, ෂෑන් කැල්මන්ගේ වයස දක්වා වුණත්, මේ පොළවේ අපගේ ජීවිත සැබවින්ම සීමා සහිත බව පැවසීමේ සංකේතාත්මක ක්‍රමයක් ගීතිකකරු පාවිච්චි කර තිබෙන බවයි සමහරුන්ගේ අදහස. අපගේ ජීවිත කාලයේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ හස්තය තිබෙන බව පසිනි පදයෙන් ඇඟවෙනවා. කෙසේ වෙතත් ආත්මික තලය තුළ දෙවියන් වහන්සේගේ කාලය කියන්නේ කුමක්ද කියලා හතරවෙනි පදේ අපට මතක් කරලා දෙනවා. මක්නිසාද ඔබ ඉදිරියේ අවුරුදු දහසක් පසු ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානේ යනුවෙන්. තවදුරටත් බැලුවොත් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපේක්ෂිත ආයු කාලය කියන එකට සම්පූර්ණයෙන්ම අලුත් අර්ථයක් ලබා දී තිබෙනවා. ශුද්ධ යොහන් 3:36 යොහන් බෞතිස්ත කියනවා, පුත්‍රයාණන් කරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත යනුවෙන්. මෙහි ඇත යන සිංහල වචනයෙන් මෙන්ම ඉංග්‍රීසි පරිවර්තනයේ හැස් යන ඉංග්‍රීසි වචනයෙන් පෙන්නුම් කරන්නේ ඒ වර්තමාන කාලයට අදාළ වන බවයි. එනම් මේ මොහොතේ අප ගත කරන වර්තමාන භෞතික කරදර සහ කඳුළු තුළ අපේ අනාගතයේ ආශිර්වාදලත් සහ අපේ ආයු කාලයේ සීමාවකින් තොර බවයි. අපි මේ සත්‍ය තුළ ප්‍රීතිවි ගීතාවලේ 9:14 පරිදි ගීතිකාකරු සමග යාඥා කරමු. අපේ සියලු දවස්වලදී ප්‍රීති සන්තෝෂ වෙන පිණිස උදේ කාලෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙව මැනව. අපි මෙනෙහි කරමු, අපේ ජීවිතය සහ ආයු කාලය සීමාවීම ගැන අපට ඇති කරදර මොනවාද? ක්‍රිස්තුස් වහන්සේ අප වෙත පිරිනමන සදාකාල ජීවනයෙන් අප සැනසීම ලබන්නේ කෙසේද? අපි ආඥා කරමු, ප්‍රේමණීය දෙවියන් වහන්ස, සමහර අවස්ථාවලදී මේ ජීවිතය දුෂ්කරයි. නමුත් එසේ වුණත් අප වෙනුවෙන් ඔබ වහන්සේගේ සැපීම ගැන අපි ප්‍රීතියෙන් ගායනා කරමු. ඔබ වහන්සේගේ වෙනස් නොවන ප්‍රේමයෙන් අද දින අප තෘප්තිමත් කළ මැනව. ආමෙන්.